මෙම වීඩියෝව සමාජයේ දැනුවත් වීම සඳහා පමණක් වන අතර වැරදි මානයකින් බලා ප්‍රතිචාර දැක්වීමෙන් තම බුද්ධි මට්ටම ප්‍රදර්ශනය නොකිරීමට කාරුණික වන්න. සංසර්ගය අතරතුර බල්ලන් හිර වී සිටින්නේ ඇයි? මෙම දර්ශනය අප කාටත් හුරු පුරුදුය. නමුත් අපෙන් බොහෝ දෙනෙකුට සත්ව ලිංගිකත්වය ගැන එතරම් දැනුමක් හෝ තැකීමක් නැත. සමහරුන් මෙම තත්ත්වය තුළ හැසිරෙන වීදි සුනකයන් හමු වූ විට පහර දී පන්නා දමයි, සමහරු පොළු ගල්මුල් වලින් පවා පහර දෙති. අපි ටිකක් මෙය තේරුම් ගනිමු. මිනිසාට ලිංගිකත්වය අවශ්‍ය කෙසේද ඒ හා සමානව සතුන්ටද එය තම ජීවන චක්‍රයේ මූලික අවශ්‍යතාවයකි. එසේම පළමුවෙන්ම ඔබ මතක තබාගත යුත්තේ ඔබද ඒ හා සමාන මනුෂ්‍ය ලිංගික ඇසුරක ප්‍රතිඵලයක් බවයි. ඉතින් ඒ ඔවුන් සුනකයින් මේ ලිංගික ඇසුරෙදි හිරවෙලා ඉන්නේ. සුනක සංසර්ගය ප්‍රධාන වශයෙන් පියවර දෙකකින් හෝ තුනකින් සිදු කෙරෙන අතර දෙවැන්න නම් මේ වැදගත් පියවරයි ය ස්ටක් ස්ටෙප් එනම් සිර වී ඇති පියවරයි. කිරිමි සුනකයෙකු ශුක්‍රතරලය විමෝචනය කරන විට ඔහුගේ ලිංගේන්ද්‍රියේ වල්බස් ග්ලෑන්ඩිස් යන කොටස තරමක් තද ගතියකින් ඇති අතර ගැහෙන සුනකයාගේ යෝනි මාර්ගයේ මාංශ පේශීගේ සමගම සංකෝචනය වී වල්බස් ග්ලෑන්ඩිස් හා අවහිර වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පිරිමි සුනකයාට මෙම මාංශ පේශි දෙකම ලිහිල් වනතුරු ගැහැණු සුනකයාගේ ලිංගේන්ද්‍රියෙන් තම ලිංගය ඉවත් කළ නොහැක. මෙම කාලය තුළ පිරිමි සුනකයාගේ ලිංගේන්ද්‍රියෙන් යම් තරලයක් ශ්‍රාවය වන අතර එමගින් ඔහුගේ ශුක්‍රාණු වඩාත් ඉක්මනින් හා කාර්යක්ෂමව ගලා ගොස් ලිංගික ක්‍රියාවලිය නිවැරදිව කර ගැනීමට උපකාරී වේ. මෙම කාලයේ මිනිත්තු 5 සිට 45 දක්වා විය හැකිය. ඉතින් ඔබ මේ තත්ත්වයෙන් සිටින සුනකයින්ට පහර දීම හෝ ඔවුන් පැන්නීම කළ විට කුමක් සිදුවේද? මුලින්ම කිව යුතුය එය ඔවුන්ට අතිශයින් වේදනාකාරී වේ. සමහර අවස්ථාවලදී ඉහත කී මාංශ පේශි ඉක්මනින් නිහිල් විය හැක. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම මාංශ පේශි කැඩී ඉරි යන අතර ගැහැණු සුනකයාට ඉන් ඉදිරියට තම ලිංගික හැකියාව නැති විය හැකිය. සමහර විට පිරිමි සුනකයින්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වයට හානිවීම ඇතුළු තවත් ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. ඔබ ඔබේ ලිංගික ක්‍රියාවලිය කරගැනීමට කිසිදාක ඔබට හානියක් නොවන නිසා ඔවුන්ට හානි කිරීමටද ඔබට කිසිදු අයිතියක් නැත. ඔවුන් මෙම ලිංගික ක්‍රියාවලිය සිදු කරන අවස්ථාවක ඔබ නොදැනුවත්ව හෝ යම්කිසි පහර දීමක් හෝ වෙනත් හිංසාවක් කිරීමෙන් ඔවුන් අතිශය වේදනාවකට පත්වේ. නැතහොත් පිහක්කී සංකූලතා ඇතිවේ. ඒ නිසා මේ වැරැද්ද ඔබත් කර තිබේ නම් ආයේ නොකිරීමට වග බලා ගන්න. සතුන්ට හානි කිරීමෙන් වළකින්න.